සුබ දවසක් සහ නිරෝගිමත් දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැම දෙනෙක්ටම. අදත් මේ එකතුල ඉන්නේ විනාඩි 5 YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න අපි අද අරගෙන ආවේ සිංහල movies 5 ගැන ලස්සන වීඩියෝ එකක්. සමහර අය නම් සිංහල movies කිපම් වැඩිය බලන්න කැමති නැහැ. ටිකක් පාතර දාලා තමයි සිංහල movies ගැන හිතන්නේ. ඉතින් මේ එකී මෙකී නොකී හැමෝටම හොඳට රස විඳින්න පුළුවන් movies 5 ගැන ඔයාලත් එක්ක කතා කරන්න තමයි අපි අද වීඩියෝ එකෙන් ලෑස්තිලා ආවේ. ඉතින් මේ වෙද්දිත් ඔයා විනාඩි 5 අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එක press කරලා තියාගත්තොත් ඔයාට පුළුවන් අපි වීඩියෝ එකක් upload කරපු සැනින්ම ඔයාගේ mobile එකට notification එකක් ගෙන ගන්න. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු මේ සුපිරි movies 5 මොනවද කියලා. अंक धर्मयुद्ध दिदास दाहत वसर विकाशने अरंभु धर्मयुद्ध मूवियक ब्रिशाम की मलयालम मूवी के सिंगल वर्षन काम एलियट मेकन स्टोरी मलयालम तमिल हिंदी वगे वर्षन कीपे कि धर्मयुद्ध मूवियक कल निर्माण मूवी थीयेटर අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් මේ ස්ටෝරි එක කොපි එකක් වුණත් මේ මූවී එකට සම්බන්ධ කරගෙන තිබෙන නලු නිලියන්, ඔවුන්ගේ දක්ෂ රංගනයන් සහ විශිෂ්ට අධ්‍යක්ෂණය වගේ කාරණා නිසාම මේ නිර්මාණයේ රසවින්දනය ප්‍රේක්ෂකයන්ට නුවඩුව ලබා දීලා තියෙනවා කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. මේක අධ්‍යක්ෂණය කරේ චේ.ආර්. රවි. ඒ වගේම නිෂ්පාදනය ද කැපිටල් මහරජා ආයතනය විසින් සිදු කර තිබෙනවා. ජැක්සන් ඇන්තනි, දිල්හානි ඒකනායක, කුසුම් රේනු, තිසුරු යුවනිකා, දනුක දිල්ෂාන් රොෂාන් පිලපිටිය වගේ දක්ෂ රංගන ශිල්පීන් සහ රංගන ශිල්පිනියන් රාශියක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ මූවී එක ආවත් එක්කම ප්‍රේක්ෂකයන් ලොකු උනන්දුවකින් මේක බැලුවා. ලංකාව ඇතුළේ හොඳ හිට් එකක් වෙන්න ධර්ම යුද්ධයට පුළුවන් වුණා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයත් මේ චිත්‍රපටය බලලා ඇති කියලා හිතනවා. බලලා නැති කෙනෙක් නම් ස්ටෝරි එක ස්පොයිල් වෙන්නේ නැති වෙන්න ප්ලොට් එක එහෙමත් නැත්නම් කතාව පොඩ්ඩක් කියන්න. කතා නායකයා එහෙමත් නැත්නම් හරිස්චන්ද්‍ර කියන්නේ තමන්ගේ බිරිඳ සහ දුවල දෙන්නෙක් සතුටින් ජීවත් වෙන සාමාන්‍ය කෙනෙක්. කොටින්ම කිව්වොත් මේ හරිස්චන්ද්‍ර පවුල සතුටින් ජීවත් වෙන පවුලක්. තව එකක්. මේ හරිස්චන්ද්‍ර කියන්නේ තනිකර ෆිල්ම් පිස්සු. ඉතින් එක දවසක් හරිස්චන්ද්‍රගේ ලොකු දුව, ඒ කියන්නේ අචිනිට පාසලේ එක්තරා සංගමයකින් ට්‍රිප් එකක් යන්න වෙනවා. හැබැයි මේක දවස් දෙකක ට්‍රිප් එකක්. ඉතින් මේ ට්‍රිප් එකේ පළවෙනි දවස අවසානයේ විවේක ගන්න ස්ථානයේදී අචිනි කියන ගෑනු ළමයා ඇඳුම් මාරු කරන අවස්ථාවක් මේ ට්‍රිප් එක අපි තව තරුණෙක් විසින් වීඩියෝ කරනවා. ඉතින් මේ සිදුවීම වෙලා දවස් ගානකට පස්සේ මේ තරුණයා අචිනිට මේ වීඩියෝ එක පෙන්නලා ඔහුගේ පෞද්ගලික ආශාවක් සඳහා මේ ගෑනු ළමයාව පොළඹව ගන්න හදනවා. මේ සිද්ධිය වෙන්නේ හරිස්චන්ද්‍ර නිවසේ ස්ටෝර් රූම් එක ඇතුලේ වැස්ස දවසක රාත්‍රියේ. ඉතින් වැස්ස නිසාම හරිස්චන්ද්‍රට කාර්යාලයේ ඉඳලා ගෙදර අය ගන්න බැරි වෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ කතන්දරෙත් එක්ක මේ තරුණයයි අචිනි අචිනිගේ අම්මයි, ඒ කියන්නේ හරිස්චන්ද්‍රගේ බිරිඳයි බහින්බස් වීමක් වෙනවා. මේ බහින්බස් වීම දුරදිග ගිහින් අචිනි අචිනිගේ අම්මයි යති යම්කිසි සිදුවීමක් වෙලා මේ තරුණයා මරණයට පත් වෙනවා. හැබැයි කිසි ලෙසකින් මේ අම්මයි දුවයි මේ තරුණයාව හිතාමතාම මැරුවේ නැහැ. ඒක වෙන්නේ අහම්බෙන්. හරියටම කිව්වොත් කතාව පටන් ගන්නෙ මෙන්න මෙතනින්. මේ මියගේ තරුණයා ලේසිපාසු කෙනෙක් නන් නෙමෙයි. මෙයාගේ අම්මා පාර්ලිමේන්තු සමාජිකාවක් වගේම නීතිඥවරියක්. ඉතින් දැනටමත් තීරණානේ වැඩේ ලේසි වෙන්නේ නැහැ. මෙතන ඉඳන් හරිස්චන්ද්‍ර පවුල මොකද කරන්න යන්නේ කියලා දැනගන්න ඕන නම් ධර්ම යුද්ධය බලන්නම වෙනවා. අංක 4 අසන්දි මිත්තා. 2019 වසරේ රිලීස් වුණු මේ චිත්‍රපටයේ නිර්මාණය වෙන්නේ සමන් වික්‍රමාරච්චි මහතාගේ කෙටි කතාවක් ඇසුරින්. අශෝක හඳගම මහතා විසින් මේකේ අධ්‍යක්ෂණය සිදු කර ඇති අතර නිෂ්පාදනයේ සිනේ සරසවි ෆිල්ම්ස් විසින් සිදු කර තිබෙනවා. විනාඩි 98ක් පුරාවට විකාශන වන මේ චිත්‍රපටය ශ්‍රී ලංකා සිනමාව තුළ නිෂ්පාදනය වුණු වෙනස් විදිහේ නිර්මාණයක් විදිහට මම හඳුන්වන්න කැමතියි. මොකද කියනවනම් බැලූ බැල්මට මේ චිත්‍රපටයේ තේරුම් ගන්න බැරි බවක් පේනවා. සමහර විට මේක බලපු ප්‍රේක්ෂකයන්ට මේ මූවී එකේ ස්ටෝරි එක තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. මේක ප්‍රධාන චරිතය නිල්මිනි සිංගිරා විසින් සිදු කරන අතර ඩබ්ලිව් ජයසිරි, ධර්මප්‍රිය ඩයස්, යශෝදා විමලවීර, ශාම් ෆර්නෑන්ඩෝ වගේ දක්ෂ නළු නිලියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් මෙතනදී නළු නිලියන් මතක් කරපු නිසාම කියන්න ඕනේ තව දෙයක් තමයි ප්‍රධාන චරිත කීපේ රංගනයන් අතිවිශිෂ්ටයි. එහෙනම් අපි දැන් මේකේ කතාව පැත්තට හැරෙමු. සුජීව කියන්නේ චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. මෙහර දවසක් කෝල් එකක් එනවා. මේ කෝල් එක ඉන්නේ අසන්දි මිත්තගේ. අසන්දි මිත්ත සුජීවට කියනවා එයාගේ ජීවිත කතාව ඇසුරේ චිත්‍රපටයක් කරන්න කියලා. එතකොට සුජීව අහනවා මම ඇයි ඔයාගේ කතාවෙන් ෆිල්ම් එකක් කරන්න කියලා. අන්න එතකොට අසන්දි තමගේ කතාව සුජීවට කියනවා.
සන්දි කියන විදියට එයා කාන්තාවන් තුන් දෙනෙක් මරපු කෙනෙක්. මෙයා මේ ඝාතන තුන සිදු කරන්නේ තනිවම නෙමෙයි. ඒකට විකි. එහෙම නැත්නම් වික්‍රමසේකරත් සම්බන්ධයි. කවුද මේ විකි කියන්නේ? මේ විකි කියන මනුස්සයා මොන වගේද? විකිසා අසන්දි එකතුලා මේ මරණ තුන කරන්නේ ඇයි වගේම කොහොමද? මේක දැනගන්න නම් අසන්දි මෙත්ත බලන්න කියලා ආරාධනා කරනවා. ස්ටෝරි එක ස්පොයිල් වෙන නිසා කතාව මීට වඩා කියන්න යන්නේ නැහැ. නමුත් මේ ෆිල්ම් එක බලලා ඉන්ඩින් එක සහ මේ ෆිල්ම් එකෙන් දෙන මැසේජ් එක ඔයාලට තේරුනේ නැත්නම් අන්නේ කට්ටියට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. මම ඔයාලට රිප්ලයි කරනවා. අංක 3. ඇවිලෙන සුළුයි. චින්තන ධර්මදාසගේ අධ්‍යක්ෂණයත් සහ අනුර සිල්වාගේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය 2020 මාර්තු මාසේ ඉඳන් විකාශනය ආරම්භ කරා. නමුත් අවාසනාවකට වගේ රටේ මේවන විටත් පවතින අයහපත් තත්ත්වය නිසා මේ චිත්‍රපටයේ විකාශනය අතරමඟ නවත්තන්න වෙනවා. විනාඩි 80ක් පුරා විකාශනය වන මේ චිත්‍රපටය ශ්‍රී ලංකා සිනමාවෙන් බිහි වුණු තවත් වෙනස් ජාතික චිත්‍රපටයක් විදිහට මම නම් දකිනවා. මේක බලනවා නම් මොලේ ටිකක් වෙහසන්න ලෑස්තිලා බලන්න කියලාත් යෝජනා කරනවා. මොකද මේකේ ස්ටෝරි එක නිකන් බැලූ බැලමට තීරණ එකක් නෙමෙයි. මේ චිත්‍රපටේ නර්මන කිනාගෙන් කිනාට මේකේ වෙන සිද්ධිය එක එක විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. ඉතින් මම පෞද්ගලිකව විශ්වාස කරනවා මේ වගේ මොලේ ටිකක් වෙහසලා වෙන්නේ මොකක්ද, උනේ මොකක්ද කියන දේ හිතන්න සලස්වන ජාතිය නිර්මාණ බිහි වෙන එක හොඳයි කියලා. ඉතින් අපි දැන් හැරෙමු කතාව පැත්තට. එක්තරා මිනිස්සෙක් ඉන්නවා. මෙයා මෙයාගේ බිරිඳව මරනවා. මරලා ඉවරලා මෙයාගේ කාර් එකේ ඩිකියට දාගෙන ගමනක් යනවා. මේ යන අතරමඟදී මෙයාට ගෑනු කෙනෙක් හම්බෙනවා. එයත් මෙයත් එක්ක මේ ගමනට සම්බන්ධ වෙනවා. ඉතින් මේ ගමන යද්දී මොනවද වෙන්නේ? ඇත්තටම කොහෙද මෙයාලා මේ යන්නේ? මේ ගෑනු කෙනා මොන වගේ කෙනෙක්ද? ඇත්තටම මේ වෙන කතාව මොකක්ද? මේ ප්‍රශ්න ටිකට උත්තර හොයාගන්න ඕන නම් ඇවිලෙන සුළුයි බලන්නම වෙනවා. නිකන් නෙමෙයි මොලිත් එක්ක තර්ක කර කර බලන්න වෙනවා. ෂාම් ෆ්‍රෙනැන්ඩෝ, සමනලි ෆොන්සේකා, හේමසිරි ලියනගේ වගේ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් කීප දෙනෙක්ම මේ චිත්‍රපටයට රංගනයෙන් එකතු වෙලා තියෙනවා. ඒ වගේම තමයි කැමරාකරණය, සංගීතය සහ පසුතලවල ශුෂ්ක බව. එමන් නැත්තම් වියලි දේශගුණයක් සහිත බව. හරි ලස්සනට මේ චිත්‍රපටයට මෙයලා යොදාගෙන තියෙනවා. ඉතින් ආරාධනා කරන ඔයාටත් ඇවිලෙන සුළුයි චිත්‍රපටය බලන්න කියලා. බලපු කට්ටියට පුළුවන් මේ චිත්රපටය ගැන එයාලගේ අදහස කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. අංක 2. දැවෙන විහඟුන්. 2018 වර්ෂයේ ශ්‍රී ලංකා සිනමාවට විවෘත වන දැවෙන විහඟුන් සංජීව පුෂ්පකුමාරගේ අධ්‍යක්ෂණයක් සහ තිරපිටපතක් වන අතර ඇන්ටනින් ඩෙඩෙට් සහ සංජීව පුෂ්පකුමාරගේ නිෂ්පාදනයක් වන සම්මානනීය චිත්‍රපටයක් විදිහට මම හඳුන්වන්න කැමතියි. විනාඩි 104ක් පුරා විකාශනය වන මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාවේ මෙන්ම ප්‍රංශය, කටාර් සහ නෙදර්ලන්තය වගේ රටවල් වලත් විකාශනය වුණු වැඩිහිටියන්ට පමණයි කියන ලේබලේ චිත්‍රපටයක්. ජිනීවා අන්තර්ජාතික මානව හිමිකම් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය, ලොස් ඇන්ජලිස් ආසියානු සිනමා උළෙලේ හොඳම නිළිය වැනි අන්තර්ජාතික මට්ටමේ සම්මාන සහ දෙරණ සිනමා උළෙලේ වසරේ හොඳම අධ්‍යක්ෂණය, වසරේ හොඳම නිළිය, වසරේ හොඳම සහාය නළුවා සහ නිළිය වගේ දේශීය මට්ටමේ සම්මාන රාශියකින්ද දැවෙන වියන්කුන් චිත්‍රපටය පිදුම් ලබා තිබෙනවා. 80 දශකයේ අගභාගයේ ශ්‍රී ලංකාවේ සිදු වූ මනුෂ්‍ය ඝාතන, ටයර් සයන්තුළු පණ පිටින් පිළිසුණු මිනිසුන් පැහැර ගැනීම සහ ඇතමුන් පෞද්ගලික පරිගැනීම සඳහා ඒවක පැවති වාතාවරණය යොදාගත් ආකාරය මෙන්ම උතුම් වූ මව් සෙනෙහස වගේ මානුෂීය කාරණා ඉතාමත් ලස්සනට මේ සිනමා නිර්මාණය පුරාවටම සිහිපත් කරන්නට සහ චිත්‍රපටයක් ලෙස ඒ රස විඳින්නට අවශ්‍ය සියලුම රසාස්වාදය නුවඩූ ප්‍රේක්ෂකයාට ලබා දෙන්නට ඒ අධ්‍යක්ෂකවරයා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සහ මේ රංගනයට දායක වී ඇති සියලුම නළු නිළියන් සමත් වෙලා තියෙනවා කියන කාරණය මම මෙතනදී කියන්න ඕන. අනෝමා ජනාදරි, සමනලි ෆොන්සේකා, මහේන්ද්‍ර පෙරේරා, චාන්දනී සෙනවිරත්න, දසුන් පතිරණ සහ පුබුදු චතුරංග වගේ දක්ෂ රංගන ශිල්පීන් සහ රංගන ශිල්පිනියන් මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙලා තියෙනවා. එහෙනම් අපි දැන් කතාව ගැන පොඩ්ඩක් බලමු. කුසුම් කියන්නේ දරුවන් 8 දෙනෙක්ගේ අම්ම කෙනෙක්. කුසුම්ගේ සැමියා දීවරේ. ඉතින් එක දවසක් හමුදාවෙන් නැමි කුසුම්ගේ සැමියාව අල්ලන් යනවා. අල්ලන් ගින් වද දීලා මරලා දානවා. මේ සිද්ධියෙන් පස්සේ කුසුම්ට එයාගේ ළමයි 8 දෙනා සහ නැන්දාම රැක බලා ගන්න තනියම සටන් කරන්න වෙනවා. මම මෙතනදී කිව්වේ යුද්ධයකට ගිහින් සටන් කරන එක ගැන නෙමෙයි. මෙයාලව රැක බලා ගන්න කුසුම්ට උත්සාහ කරන්න වෙනවා. බඩගින්න නිවන්න කුමක් හෝ කරන්න වෙනවා. ඉතින් මෙයාලව රැක බලා ගන්න කුසුම් රැකියා කීපයක්ම කරත් ඒව අසාර්ථක වෙනවා. ඉතින් මෙයා ඉස්සරහට මොකද කරන්නේ? ඉස්සරහටත් රැකියා කරනවද? මෙයාලගේ බඩගින්න නිවන්න කුසුම්ට පුළුවන් නේද?
කලබලකාරී වාතාවරණයත් එක්ක මෙයාට මොන වගේ ප්‍රශ්න ඒ සැමියා නැති කාන්තාවක් දිහා සමාජය බලන්නේ කොහොමද විශේෂයෙන්ම මේ පිරිමි පාර්ශවය මේ අසරණකමින් ප්‍රයෝජන ගන්න හදන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන් දැවෙන විහඟුන් චිත්‍රපටය බලුවොත් අංක 1 The Newspaper දෙදාස් ජූලි මාසයේ විකාශනය ආරම්භපු ද නිවුස් පේපර් චිත්‍රපටය විනාඩි 103ක් පුරාවට දිවෙන ලංකාවේ බිහිවුණු තවත් ලස්සන සිනමා නිර්මාණයක්. සරත් කොතලාවල සහ කුමාර තිරිමෝදර විසින් අධ්‍යක්ෂණය සහ තිරපිටපත සිදු කර ඇති අතර බන්දුළු ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ සහ එච්.ඩී. ප්‍රේමසිරි විසින් නිෂ්පාදනය කර තිබෙනවා. හරි අපූර්ව මාතෘකාවක් යටතේ ශ්‍රී ලංකාවේ පැතිකඩ කීපයක් පිළිබඳව යථාර්ථය ප්‍රේක්ෂකයන්ට පෙන්වමින් ඊයසනේ සමාජ ආදර්ශ සහ සමාජ පණිවිඩ රහසක් ලබා දෙන මෙම චිත්‍රපටය සාර්ථක කරගන්න සරත් කොතලාවල කුමාර තිරිමාදුර නිතලි නානායක්කාර ගිහාන් ෆර්නෑන්ඩෝ මාෂි සිරිවර්ධන සහ ශාම් ෆර්නෑන්ඩෝ වගේ දක්ෂ නළු නිළියන් සිය රංගනයන් තුලින් දායකත්වය ලබා දීලා තියෙනවා. හරි. අපි දැන් හැරෙමු කතාව පැත්තට. කතාව ආරම්භ වෙන්නේ මේ විදිහට. පත්‍ර කීපයකම ප්‍රධාන සිරස්තලයේ විදිහට මෙන්න මේ වගේ පුවතක් වාර්තා කරනවා. පුවත තමයි හමුදා නිලධාරීන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් හමුදා බස් රථයට පැන්න මරාගෙන මරුණු කොටියා සිංහලයේ මේ සිද්ධිය නිසා මේ වැඩදිකරු සිංහලයාගේ ගෙදරට එම ගම්වාසීන් ගිනි තබා විනාශ කරනවා. ඒ විතරක් නෙමෙයි මේ වැඩදිකරු පුජ්‍යලයාගේ අයියාගේ කකුල් දෙක කඩලා දානවා. මේ පුජ්‍යලගේ නම ගුණා. ඔක්කොම වෙලා අවුරුදු 9කට පස්සේ පත්‍ර කෑල්ලක තිබිලා පුංචි ලිපියක් ගුණාට හම්බ වෙනවා. ඒ ලිපියේ තියෙන්නේ අවුරුදු 9කට කලින් වුණේ බෝම්බ ප්‍රහාරය එල්ල කරලා තියෙන ගුණාගේ මල්ලි නෙමෙයි එල්.ටී.ටී. ත්‍රස්තවාදී කියලා. එදා මේ බෝම්බ ප්‍රහාරය සිද්ධ වුණු වෙලාවේ ගුණාගේ මල්ලි එතනින් ගියපු නිකම්ම නිකම් කම්කරුවෙක් කියන ඒ නිවැරදි කිරීමේ ලිපිය මෙයා දකිනවා. ඉතින් මෙයා මේ පත්‍ර කෑල්ල අරන් ගින් ගමේ මිනිස්සුන්ට පෙන්නලා කියනවා එයාගේ මල්ලි නිර්දෝෂයි කියලා. හැබැයි ගමේ මිනිස්සු මේක පිළිගන්නේ නැහැ. මොකද අර නිවැරදි කිරීමේ ලිපිය පත්‍ර පිටුවේ අයිනක කුඩාවට පළ වුණු ලිපියක් නිසා. ඉතින් මේක මෙයාලගේ අම්මට කිව්වට පස්සේ මේ මහලු අම්මා අඬමින් කියනවා කොළඹ ගිහින් මේ නිර්දෝෂයි කියන කාරණේ පත්‍රයේ මුල් පිටු ලොකු අකුරින් පළ කරගෙන ඉන්න කියලා. ඉතින් මේ නිසා ගුණා තීරණය කරනවා කොළඹ යන්න. තනියම නම් නෙමෙයි. ගුණාට ඊටපු එකම යාළුවා ලූයා කියන නූගත් බවත් සහිත යාළුවත් එක්ක. මෙයා ඉගෙනීම අතින් නූගත් උනත් මනුස්සකම අතින් හරි පොහොසත් යාළුවෙක් කියලා ලස්සනට මේ චිත්‍රපටේ පුරාවටම ප්‍රේක්ෂකයන්ට පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ගල්ලෑල්ල වගේ ගමක ඉඳන් කොළඹ ගැන කිසිදු දෙයක් නොදැන ගමන යන මේ දෙන්නට උන්ගේ අරමුණ ඉටු කරගන්න පුළුවන් වෙයි. මේ වැඩේ කරගන්න මොන වගේ බාධා වලට මුහුණ දෙන්නේ වෙයි? මේ වගේ දුප්පත් මිනිසුන්ට සමාජය සලකන්නේ කොහොමද? මේ මිනිසුන්ගේ දුප්පත්කම අසරණකම වෙනත් මිනිසුන්ගේ අරමුණ සඳහා යොදා ගන්නේ කොහොමද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයාගන්න නම් ද නිවුස් පේපර් බලන්න වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මම චිත්‍රපටය බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඔයාගේ අදහස පොඩි හරි වෙලාවක් අරන් කමෙන්ට් කරන්න. මොකද අපිට අදහස ගොඩක් වටිනවා. අවසාන වශයෙන් මේ වීඩියෝ එක තව කෙනෙකුට බලන්න සුදුසුයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න කියලා තියෙනවා. අපි අදට ගිහින් ඉන්න. අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න. ඊළඟ එපිසෝඩ් එක අරන් අපි ඉක්මනටම එන්න පරිස්සමින් ඉන්න.